අගාරෝද උදෑසනම නාවල මොරගඩ ට්‍රාන්ස්පෝර්ට් වාහනාංගණයට විශේෂ කෙනෙක් ආවේ. ඔහු මොරගඩ මහතාව ඉතා හොඳින් අඳුනන ඔහුට ඉතා හිතවත් පුද්ගලයෙක් විය. අදින් වසර 20කට පමණ පෙර මොරගඩ මහතා මේ ට්‍රාන්ස්පෝර්ට් ඒජන්සි පටන් ගත්තේ කෑලි හැලෙන බාග ලොරි දෙකකින්. ඒ දිනවල නෙල්සන් ගල්හේන සේවය කළේ ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවයි ඉහළ නිලයකේ. ඔහු ඒ කාලයේදී මොරගඩ මහතාට ආයතනයේ ට්‍රාන්ස්පෝර්ට් ටෙන්ඩරය එක දිගට පාස් කර දුන්නේ. එම ටෙන්ඩරය ලබා දීමට තරම් කිසිම සුදුසුකමක් ඒ දිනවල මොරගඩ මහතා සතුව තිබුණේ නැත. එහෙත් ගල්ලේන මහතා ඔහුට තිබූ හිතවත්කමට ඒ දේ දුන්නේ. මොරගඩ ට්‍රාන්ස්පෝර්ට් ආයතනයට පළමු අලුත් ලේලන් ලොරි තුන ගත්තේ මේ ටෙන්ඩරේ බැංකුවට පෙන්නායි. මොරගඩ මහතා ඔහු කළ උදව නිතර නිතර සිහි කළේ. දිනුව පසුව දේ මිතුද මොහ අමතක කළේ නැත. අදටත් මොරගඩ මහතා ඔහුට හැකි සෑම වෙලාවෙම ගල්ලේන මහතා බලන්නට යයි. ඌට හැකි උදව්වක් ඔහු කියන්නටත් ප්‍රථම කර දෙයි. ගලේ නැත්තම් අද මම මෙතන නැහැ. මොරගඩ මහතා කියන්නේ කටපුරායි. ට්‍රාන්ස්පෝර්ට් ඒජන්සි කාර්යාලයේ දොරින් ගල්ලේන ඇතුළේ නාදුටු මොරගඩ මහතා කරමින් වුණ වැඩේ නවතා නැගිට්ටේ. ගලේ එන්නේ එන්න මං කොහොමත් ඒ පැත්තේ එන්න උන්නේ. අනේ මොරගඩ මහත්තයා මොකට කරදර වෙනවද? මාව මොනාරි වැඩකට ඕන වුණොත් කෝල් එකක් දෙන්න. අපි දැන් ඉතින් රිටයර් වෙච්ච මිනිස්සුනි. ගෙදරම තමයි. හරි ආස ඇවිදින්න. මේ පුතාගේ වැඩවලින් පස්සේ මං හිතන් ඉන්නේ ඉන්දියාව යන්න. ගලෙත් යන් මා එක්ක. වීරසේන මොරකඩ මහතා කතා කළේ ඔහුගේ ලියන මහතාරයි. ලොකු මහත්තයා මට අර ඉන්දියාවේ වීසා දානකොට අපේ ගල්හේන මහත්තයාගේ පාස්පෝර්ට් එකටත් වීසා එකක් දාන්න. ආයේ මට මතක් කරන්න බෑ. හොඳමයි ලොකු මහත්තයා. ඔහු තාමත් ඉස්සරම මොරගඩම යයි ගල්හේනට සිතුනි. ඉතින් ගලේ මන් නොනායකම සෙන්සුරාදෙහි ඉන්නේ හිටියේ. පුතාගේ වෙඩින් එකට බුලත් දෙන්න. හදිස්සින් ඔක්කොම දාගත්තේ. ගල්ලේන මාතා විමසිල්ලෙන් අසස් සිටියේ. පොඩි පුතා ලංකාවට ඇවිත් වැඩි දවසක් ගියේ නෑ නේද? කොල්ලත් ඔක කිව්වා. ඒත් ඉතින් අපි නිදාස වෙන්නේ පෑය ගලේ. දැන් මේ ලොරි එක අපි හැපුණා ඇති. ඒ වුණාට විමුක්ති පටන් ගත්ත බිස්සස් එකත් හොඳයි. මාත් දවසක් ගියා බුක් ෂොප් එකට. ඒක සරුවේ. අනේ ඔව්. මගේ දරුවන්ටත් ඉතින් මගේ අත්කුණේ තියෙනවනි ගලේ. මං හිතුව පොඩි පුතාට ටිකක් බිස්නස් හදාගන්න එහෙම දීලා බන්දලා දෙයි කියලා. මොරගඩ මහතා ගල්හේන දෙස බැලී විමසිල්ලෙනි. ඇයි ගලේ එහෙම කිව්වේ? මොන දෙයට කලබල වුණත් මොරගඩ මහත්තයා දරුවන්ගේ කසාදවලදී කලබල වෙන්න නරකයි. ගලේ මොනවාරි හිතේ තියන් කතා කරන්නේ. ගල්හේන ගැන හොඳට දන්නා මොරගඩ මහතා කිව්වේ. ගල්ලෙන ටික වෙලාව බලා උන්නේ පසෝ පිටිපස වැළුවේ. වීරසේන ටිකකට එළියට යන්න. මොරගඩ මහතා කිව්වේ ගල්ලෙන යමක් කියන්නට බැරුව ඉන්නා බවක් ඇඟවු නිසායි. කියන්න ගලේ. මායි මොරගඩ මහත්තයයි දන්නේ දැන් අවුරුදු 20-30 ගානක් තිස්සේ. නැතුව ගලේ. ගලේ මං ආශ්‍රය කළේ මේවා තියෙන කාලේ නෙමේනේ. අපි බොරොල්ලේ පරණ බාර් එකේ ඕල් බාගේ කරන් බීපු මිනිස්සු. ආන හරි. මටත් ඒව හොඳට මතකයි. මගේ හිතේ මහත්තයාට තියෙන ආදරය මහත්තයාගේ දරුවන්ටත් තියෙනවා. ඇත්තමයි මොරගඩ මහත්තයා. තාගේ බුක් ෂොප් එකට ගිය වෙලාවේ මගේ ඇස් දෙකට කඳුළු ආවා. මට හිතුනේ මගේ පුතෙක්ගේ දියක් කියලා. මහත්තයා කියන්නේ මාව දැකගම පොඩි එකෙක් ඇවිත් මාත් එක්ක කතා කළානේ. කාමරයට ගෙනත් ඒ ගෙනත්ලා දීලා අන්තිමට රුපියල් 4000 ගානක පොතුත් දීලා මාව වාහනින්ම තමයි ගෙදර ඉව්වේ. මොරගඩ මහතාට විමුක්ති ගැන පැහැදීමක් ඇති වී තමාගේ දරුවන් හොඳට මනුස්සකම් අඳුන ණයයි. පොඩි පුතාට සෑහෙන තැනකට ඉන්න වාසනාව තියෙනවා. ඒ කාලේ මොරගඩ මහත්තයාගේ මූණ බලාගෙනත් මම මේක කියලා ඇති. ඉතින් වැරදුනේ නෑනේ ගලේ. ඒකනේ ඒ සිරියාව පොඩි පුතාගේ මූණේ තියෙනවා. එයා අපි නොහිතන තැනකට කවදා හරි එනවා. ඒකනේ ගලේ. එයා අපි රට යවලා තිගෙන්වේ. මටත් ඒක හිතනු නිසා. ඒකම තමා මම මේ හදිස්සියේ මොරගඩ මහත්තයව හම්බ වෙන්න ආවේ. මම මහත්තයාට විතරක් නෙමෙයි මහත්තයාගේ දරුවන්ටත් ආදරේ නිසා. මොකද කාලෙක මමත් නෑ මොරගඩ මහත්තයත් නෑ. ඒත් අපේ දරුවෝ ඉන්නවා. මට තේරෙනවා ගලේ. ගල්ලේන බැමිණැත්තේ බරපතල දෙයක් කීමට බව මොරගඩ මහතාට වැටහිණි. ඒ දේ නිසක ලෙසම විමුක්ති සම්බන්ධ දෙයක් බවද ඔහු දැනගෙන ඉන්නේ. විමුක්ති පුතා වඳින්නේ සමරසිංහගේ දුවව කියලා මම මේ ළඟදි දන්නේ. සමරසිංහගේ දුවව තමයි ගලේ. ඇයි? අනේ මන්ද
මම මෙහෙම අහන එකෙන් මහත්තයට කේන්ති ඇයිද කියලා. ඒත් මේක කතා කරන එක මගේ යුතුයකම. ගලේ කියන දේ කියන්න. මං ගලේ ගැන වගේම ගලෙත් මං ගැන දන්නවනේ. ඇයි මහත්තයා සමරසිංහගේ දුවට පොඩි පුතාව බඳලා දෙන්නේ? මං හිතන්නේ පොඩි පුතා යා එක්ක සම්බන්ධයක් තියෙන්නේ නැති. නෑ ගලේ, පුතාගේ එහෙම සම්බන්ධයක් තිබ්බේ නෑ. අපේ පුතාට ඒ ළමයව යෝජනා කළේ. කල්ලෙන්නගේ නල් රැජි ගැසෙනවා මොරගොඩ මහතා බලාගෙන. එහෙම කරන්න මහත්තයා හිතුවේ. ගලේ සමරසිංහ කියන්නේ මං වගේම දීනු වෙච්ච මිනිහෙක්. සෑහෙන වත්කම් ටිකකුත් තියෙනවා. අනික ගලේ ඒ ළමයා පවුලේ එකම කෙල්ල. කියන්න තරම් වරදක් මං දැක්කේ නෑ. මොරකොඩ මහතා කිව්වේ ගල්ලේනගේ මුණ දෙසම් බලාගෙන. ගල්ලේන උපස්සු වල ගලවා දෑස් විසදා ගත්තේ. මොනවාද සමරසිංහට තියෙන දේ පොළ? ගල්ලේන කිසිදු බයක් නොමැතිව එසේ අසද්දි මොරකොඩ මහතාට පුදුම සිතුණි. ඔහු මීට පෙර එසේ කතා කර නැත. ඇයි ගලේ, ඔය ෆැක්ටරි විතරක් කෝටි? මොරකොඩ මහතාට කියන්නට නොදී ගල්ලේන ඔහු නැවතුයේ. ඒක බැංකු දෙකකට උගස් කරලා තියෙන්නේ. ගිය සතිය සේවකයෝ 50 කෙලියට දැම්මා. බැංකු දෙකම දැන් දියබල සින්න කරගන්න නඩු දාන්න යන්නේ. එතකොට හොරණේක ඒක මිගුල්ලා දැන් අවුරුදු එකමාරක් වෙනවා. දැන් හොරණ ෆැක්ටරි අයිති කලබෝයිල ගුණවර්ධන කියලා මහත්තයෙට. මට කිව්වේ නැහැනේ ඒ බවක්. සමරසිංහ මේ ළඟදිත් කිව්වනේ හොරණ ෆැක්ටරියට උදේ ගියා කියලා. මහත්තයම හොයලා බලන්නකෝ. කොටිම්ම මහත්තයා මිනිහා දැන් ওই පාවිච්චි කරන ඉන්ටර්කූලර් එකත් කුලියට ගත්ත එක. ගත්තේ නාරායන් පිට කුමුදු මුදලාලිකින්. අඳුරනවා නේද කුමුදු මුදලාලිව? ඔව්, මට ඊයේත් කතා කළා. හොයලා බලන්න. මොරගඩ මහතාට එකවර සීවේ සුරම්යා මංජුලාට පාවිච්චි කරන්නට ගියා වාහනයක් මෙහෙන් තුන්නකේ. දුවට වාහනයක් ඕනම නම් සමසිංහට දෙන්නට බැරි වූයයි. ඒ ඔක්කොම හරි කියම් මොරගඩ මහත්තයා. ඔය මොනවත් නැතුව වුණත් මහත්තයාගේ පුතාට දුප්පත්ම කෙල්ලෙක් වුණත් බන්දලා දෙන්න පුළුවන්. ඒකේ වරදක් නැහැ. ඒත් කිල්ල රත්තරන්න. මොරගොඩ මහතාගේ බඩපපුව දාගෙන ගියාක් වෙනවිය. ගල්ලේන යනු වගකීමක් නැති මිනිහෙක් නොවේ. ඕමින් පෙර කිසිම කෙනෙක්ගෙන් නරකක් කියා නැත. සියල්ලටම වඩා ඔහු තමාට අහැපතක් කරන්නේ නැත. ඇයි ගලේ එහෙම කියන්නේ? මොරගොඩ මහතා ඉන්නේ කලබල වී බව ගල්ලේන දැනුනේ. සිතාගෙන ආ සියල්ලම දැන් කියව නොහැකිය. කලබල වෙන්න එපා මොරගොඩ මහත්තයා. මං කියන නිසාම නෙමේ. මට කියන්න ගලේ, මගේ දරුවෝනේ. අපේ දරුවෝ කියන්නේ මොරගඩ මහත්තයා. අනේ අර කොල්ලා රත්තරන් කොල්ලෙක්. දරුවෝ මල් වගේ හදලා උන්ව මඩගුඩවල් වලට විසි කරලා දානවා වගේ වැඩ කරන්න නරකයි. මං දන්නවා මොරගඩ මහත්තයා ලෝරියක් ගත්තා සෑහෙන හොයලා බලනවා. නිකන් ටයර් අතගාලා බල්ලා ගන්නෑ. ලෝරිය ඉතිහාසෙම හොයනවා. එහෙම එකේ දරුවෙට මනමාලියෙක් තෝරනකොට මීට වඩා හොයන්න ඕන. ගලේ මට ඒ පවුලේ කතන්දරේ නම් මෙච්චර හොඳ නැහැ මොරගඩ මහත්තයා. ඒ ගෑනු ළමයා ගැනත් ටිකක්. මොරගඩ මහතාගේ මුණ ගල් ගැසී ගියේ. මොරගඩ පවුලේ ලේලි ගැන මෙහෙම කතාවක් අහන්නට වේයයි ඔහු සිතුවේ නැත. ගලේ යන්නද? ගල්ලෙන් නැගිටෙද්දී මොරගඩ මහතා ඇසුවේ. මුණු පුරා විස්කෝලෙන් ගන්න ඕන මහත්තයා. මං කියපු දේ ගැන අදම හොයලා බලන්න. ජීවිත කාලෙම දුක් විඳිනලා දරුවෝ දුක් විඳිනවා බලන්න ඉඩ තියාගන්න එපා. මයික් මණ්ඩම ගලේව හම්බ වෙන්න එන්න. හොඳමයි. ඉන්න මං වාහනය ලෑස්ති කරන්නම්. පොඩි ගාවත් එකගෙනම එකෙන් ගෙදර යන්න. ගල්ලේන ගියවස මොරගොඩ මහතා සෑහෙන වෙලාව බලාගත්තත බලාගෙන කල්පනා කළේ. ඔහුගේ හිත ගින්දරින් පිරී තිබුණේ. මොරගොඩ මහතා කාර්යාල කාමරේ තිරේ මෑත් කර වාහන සිය ගන්නක් නැවත ඇති යාඩ් එක දෙස බැලුවේ. ලොරි ගණිද්දි හොයලා බල්ලා ගන්න මහත්තයා මනමාලි බලද්දි නිකන් ගන්නේ ඇයි? ගල්ලේන කිව්වද මොරගොඩ මහතාගේ හදවතේ දෝං කාල දෙන්නට විය. වීරසේන, ඔහු කෑ ගැසුවේ ආවේගෙනි. ලොකු මහත්තයා, මට වතුර ඊදුරක් ගෙනින් මේ බෙහෙත් පෙත්ත බොන්න. ඔහු ප්‍රෙෂර් පෙත්තක් ගෙන කිවේ. අපේ මහත්තයාට ප්‍රෙෂර් වැඩි වුණාද? මැරිලා යනවා නම් එකක් බං. මොරගොඩ මහතා දෑතින්ම නල්ල තද කරගත්තේ. තාතා දිස්සීම පොත්තලේ දොරටුවෙන් ඇතුළෙද්දී විමුක්තිර පොදුම සිතුනි. ඔහු උන් පුටුවෙන් නැගිට වීදුරු කාමරෙන් පිටතර ගිය ඉක්මනෙනි. තාත්තේ, මොරගොඩ මහතා මොහොතකට විමුක්ති දෙස බැලුවේ. මුණ පුරා රැවුල් කොට වැවුණු මුහුණින් උන් ඔහුගෙන් ආවේ අලුත් මනමාලයකගේ පිනුම නොවේ,
අසරණයෙකුගේ පෙනුමේ මොරගොඩ මහතාගේ පපුව මොහොතකට මෙලෙක්විය. මං නිකන් ආයේ පොඩි පුතේ. දවසට දෙතුන් පාර මෙතන යනවා. ඒත් ගොඩ වෙන්නේ නෑනේ. පොත්තලේ සෙනඟ පිරී ඇතිවරු මොරගොඩ මහතා බලා උන්නේ වේදනාවබර ආශාවකින්. විමුක්ති හෝ අසරටම වී උන්නේ. කොහොමද පුතේ බිස්නස්? අද තාත්තා අමුතියයි විමුක්තිට සිතුනේ. හොඳයි තාත්තේ තනියම කරගන්න තමයි අමාරු. ඇයි ඉතින් මැනේජර් කෙනෙක් ගන්න පුළුවන්නේ. ඒවා කරන්න පුළුවන් එක්කෙනා හිටියේ. අම්මා යාව ගහලා පන්න ගත්තා. එස්සේ කියනට විමුක්තිට සිතුනේ. හේතු කීවේ නැත. යන් තාත්තේ ඇතුළට විමුක්ති මොරගඩ මහතාට පෑවේ ඔහුගේ පුටුවයි. තාත්තට තේකක් බොම්. විමුක්ති කතා කළේ ශ්වේතාට. කෙල්ල දුවගෙන ගිහින් මුලින්ම මොරගඩ මහතාට වැන්දාය. මේ වැඩ හොඳද පුතේ? අනේ මැරණගල් අයියා ගාව ඉන්නවා අංකල්. ගලේ කිව්ව කතාව හොර සීවිය. මහත්තයාගේ මනුස්සකම් එහෙමම කොල්ලාට පිහිටලා තියෙනවා. නංගි තාත්තාට සීනි හඩුවෙන් කිරි තේකක් හදන්න. අයියත් ඒ බිවි නෑනි හදන් එන්නද? හා තාත්තා එන්නේ මොකද්ද ආ පාසුවකින් ඇයි විමුක්තිර සිතුනි. මොකද පොඩි පුතා කරදරෙන් වගේ. තාත්තා සද්දේ විමුක්තිට බිම් බැල්ලේ. මගේ ජීවිතේම කරදරයක වැටලා තාත්තේ. එහෙම දෙයක් නෑ තාත්තේ. ඇයි මංජුලාට මේ වෙලට ඇවිත් උදව් වෙන්න පුළුවන්නේ? මට මේක තනියම කරගෙන යන්න පුළුවන් තාත්තේ. මේ ළමයි මට ඇති. ඕ කිවි අහක බලාගෙන. අලුත් වාහනයක් ඇවිත් ඇති. ඔය පරණ එක දාලා ඒක ගෙනියන්න. මොරගඩ මහතා කිවි යන්නට සූදානම් වී. මට මේ හොඳයි තාත්තේ. අලුත් එකකට වඩා පුරුදු වාහනේ හොඳයි. ඔය අලුත් වාහනවල දන්නේ නැති ලෙඩ ඉන්නේ. මොරගොඩ මහතාට මග දිගට යද්දී විමුති අවසානට කිව්ව වචන ටික සීවිය. ඌ එසේ කීවේ වාහනයක් ගැනම නොවන බව මොරගොඩ මහතා දනී. විමුත්තිගේත් මංජුලාගේත් විවාහයට තව ඇත්තේ සති දෙකක කාලයක. ගලේ ගියෝ දේවල් ඔස්සේ හිතද්දී මේ සති දෙකට මොනවා කරන්නද කියන් මොරගොඩ සිටියේ. මොනා වුණත් මේවා ගැන සුවබල්නතුරු කාටවත් නොකිය ඉන්නට ඌ තීරණය කළේ.